පින්වතුනි පින්වතුන්ලා ඔක්කොම හිතනවාද දෙවිවරු ඉන්නා කියලා නෑ කියලා හිතනවාද මේ ලෝකෙමයි ඔය කියමු පොසත් වගේ ඉන්න කට්ටිය තමයි දෙවිවරු දුප්පත් වගේ ඉන්න කයි තමයි අපාය එහෙම හිතන අය ඉන්නවද එහෙම ඉන්න පුළුවන් පින්වතුනි බුදුරජාන් වහන්සේ කියනවා සම්මා දිට්ඨිය දෙකකට බෙදනවා එකක් ලෞකික අනිත් එක ලෝකෝත්තර ලෞකික සම්මාදිට්ඨිය නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති කරන්න බෑ පින්වතුනි. එතකොට ලෞකික සම්මාදිට්ඨියේ එන්නේ බුදුහාඳුර අනුපිළිවෙලට දේශනා කරනවා සාමාන්‍යයෙන්. චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ඉස්සෙල්ලා අනුපිළිවෙලෙන් ඒ කට්ටියගේ මනස ප්‍රභාෂර කරලා ඒක සුදුසුයි කියලා දැක්කම තමයි චතුරාර්ය සත්‍ය මෙහෙම කරන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඒක කරනකොට ඒගොල්ලන්ට මාර්ගඵල ලැබෙනවා. අනුපිළිවෙලින් කිව්වම මේක අපි සාමාන්‍ය ඕ ලෙවල්ස් වගේ ඕ ලෙවල් නැතුව ඒ ලෙවල් කරන්න බෑ පින්වතුනි. ඒ ඕ ලෙවල් එක තමයි ඒ කියන්නේ ඒකට ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ කියන්නේ කාමයේ ආදීනෙමේ අඳුර ගන්න. මම ඕවට තමයි කිව්වේ ඔය ටීවී ගැන අරවා මේ ඔක්කොම කිව්වේ කාමයේ ආදීනෙම. කාමයේ කියන එක හානි කරනවා කියන අවබෝධයක් තියෙනවනේ පින්වතුනි. කාමයේ ප්‍රධාන වශයෙන් දෙකකින් තමයි සිද්ධ වෙන්නේ. එකක් තමයි දිවයි reproductive organ එකයි ලිංගුවයි. මේ දෙක පාලනය කරන්නේ නැතුව පින්වතුනි මොනවත් මේ ගමනේ වෙන්නේ නැහැ. මේ දෙක කෙලින්ම සත්ව මොළෙත් එක්ක සම්බන්ධයි. මේවා අපි කට සම්බල හරි දැනෙනකොට සත්ව මොළේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අනිත් වචනෙක කිව්වොත් අපි වෙලාවේ සතෙක්. බුදුහාඳුර කියනවා කාමයේ සිතුවිලි තියාගෙන තිබිලා මැරුණොතින් ඒ කියන්නේ මේක ලස්සනයි කියලා හිතාගෙන මැරුණොතින් ඒ කියන්නේ එතනදී මිත්‍යා දෘෂ්ටියත් එක්ක ඒකත් තිබ්බොතින් සතර අපායට ගෙනිනවා කියලා කියන අපින් අතේ. ඉතින් සමාගලාවට අපේ ළමෙක් හරි ගෙදර දොරවල් වල වටපිටාවක් හරි කල්පනාවට ආවොතින් අපිව ලොකු අපායකට ගෙනියන්නේ නැහැ. මැරෙන්නේ නැති මරණයකට ගෙනිනවා. මැරෙන්නේ නැති මරණයක් කියන්නේ තමන් ඒ කියන්නේ ඒ තැන්වල ඥාති වෙනවා පින්වතුනි. ඥාති කියලා කියන්නේ ඇලිලා ඇලිලා ඒක අතර ගන්න බැරි වුණා. හරියට මැරුන්නේ. ඒක පින්වතුනි අපායේ කොටසක්. ඒ අපායේ කොටසක් කියන්නේ හොඳ කොටසක්. හොඳ පැත්ත. හොඳ කියන්නේ හොඳම පැත්තක්. එතන පින් කරගන්නත් පුළුවන්. හැබැයි ඒ බැඳීමෙන් අතර ගන්න අමාරුයි. ඒක මනසෙන් සිද්ධ වෙන දෙයක්. ඒ මනස අතර ගන්න බැරි වෙනවා. ඒ චූටි සිතුවිල්ලකින් තමයි අල්ලගෙන ඉන්නේ. අල්ලෙන් අර අතරින්න බෑ. මෙයා මගේ පුතා දුව අම්මා තාත්තා හරි මොනවා ඒ අම්මා තාත්තලා ඉතුරු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අර ඒ කට්ටිය ඔස්සේ තමයි මේක චූටි දෙයක් Tamante එක. ඒ කියන්නේ ඉතින් ඒ මෙනී කරන ඒවා කරන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට. එතනට ගියාම ටිකක් සාමාන්‍යයෙන් පැවැත්මක් විතරයි හිතෙන්නේ පින්වතුනි. සාමාන්‍යයෙන් පැවැත්මක් විතරයි පින් අරගෙන සනීප සුවයෙන් ඉන්න පැවැත්මකට තමයි කාලය යොමු කරන්නේ. ඉතින් ගැලවීමකට වෙනම ලොකු භාවනාවක් කරගන්න අමාරුයි. මම ඔය කියන්නේ මේක මිස් වෙන්න දෙන්න එපා. මොකද දැන් ඉන්නේ පරිස්සම් තැන. ඒ කියන්නේ මෙතන මේක අවුල් කරගත්තොත් උතන්ට ගියාන් පස්සේ කොච්චර කාලයක් ඉන්න වෙයිද දන්නේ නැහැ පින්වතුනි. ඉතින් ඔය කාමයේ ආදීනෙව අපිට ඕක දැන් පේන්නේ සාගරයක් වගේ. මෙතනින් මැරලා කොහේ යනවත් දන්නේ නැහැ, කොහේ ඉපදෙනවත් දන්නේ නැහැ. මේ කවුරුත් අද මේ යුගයේ ඒ දැනුම බිඳුවයි. ජීවත් වීමේ දැනුම විතරයි ගොඩක්ම අද හොඳටම තියෙන්නේ. ජීවත් වෙන එක කොහොමද ජීවත් වෙන්නේ? ඒකට ඔක්කොම තියෙන ව්‍යාපාර කරන හැටි මේ ජීවිතය පිළිබඳ දැනුම බිඳුවයි. ඒ කියන්නේ අපිට මේවා කොහොමද දුක සැප එන්නේ හේතු සහගතව කියන දැනුම අඩුයි. එදා වුණත් ඒ දැනුම විද්‍යාවේ වුණත් කියන්නේ භෞතික දේවල් වල හේතු ඵලය හොයනවා. වස්තුන් ගැන ඒවා ස්ටඩි කරනවා. හැබැයි ඒ විද්‍යාඥයාට දුක එන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. එයාට පවුල් ළමයාගෙන් ප්‍රශ්න එන්නේ කොහොමද? ඇයි මට මේ 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 මොනවාද හොයාගන්න යන මේ මොනවාද රිසර්ච් වල බැරි වෙන්නේ? ඒ කොහෙවට වැඩි අනුග්‍රහයක් කරන්නේ නැත්තේ? ඒ දැනුම දන්නේ නැහැ. එයා දුක් සැප විඳ විඳ යනවා. ඒව දැනගන්න තමයි ඍෂිවරු. ඒ කියන්නේ දා ಭಾರತයේ ඒ ගවේෂණයේ දිනුන වෙලා තිබ්බ පින්වත්නි. ඍෂිවරු දැක්ක හේතුඵලය. ඒ දැනීම වේදනාවල් එන හැටි ස්පර්ශයෙන් තමයි එන්නේ. ඒ ස්පර්ශයෙන් ස්පර්ශය එන කාල සීමාවල් මොන වගේ ස්පර්ශයක් දෙන්නේ කියලා. ඒකයි සාමාන්‍යයෙන් ඒගොල්ලන් මේ
මේ කියන්නේ දැන් නරක කාලයක් යනකොට ගොඩක් විට වන් මේ කියන්නේ ගාථා කියලා වැඳගෙන ඇස් වහගෙන ඉන්න කියන්නේ. මොකද ඇස් ඇරියම ඒ විපාකයේ එන්න ඉඩ තියෙනවා. හදිසියෙන් ලස්සන ගෑනු කෙනෙක් හරි එහෙම දැකෙන්න ඉඩ තියෙනවා ඇස් අරන් හිටියාම. ඉතින් අර ඒ වැඳීමත් බ්ලොක් වෙනවා. ඒකට ඇස් වහගෙන කරන්න ඒගොල්ලන් ඒ ශාන්ති කර්ම ක්‍රමයක් දෙනවා ඒ කාදී. ඉතින් මොකද ඒ ස්පර්ශයෙන් තමයි ස්පර්ශයේ කොයි වෙලාවෙ මොන වගේ ස්පර්ශයක් එනවද කියන එක තමයි ඔය ග්‍රහචා ඒ කියන්නේ ඔය ජ්‍යොතිෂය ඔය විද්‍යාවල් හැදුවේ. ඒකත් එක විද්‍යාවක්. හැබැයි භාග්‍යතුන් වහන්සේ බුදු වෙලා පස්සේ ලෝකෙට දෙනවා සම්පූර්ණයම. ඒ කියන්නේ මේ විඥානය හටගන්න හැටි මේ දැනීම් සියලු සංස්කාරයන් හටගන්න මුල විඥානේ විශේෂයෙන්ම. දැන් ඉෂවරුපව විඥානය කොහොමද හටගන්නේ කියන එක බුදුන්ට පෙර කවුරුත් හේතුව දන්නේ නැහැ. ඒගොල්ලන් කියන තාමණි කියන පිරිසුදු විඥානය කියලා. ඒ කියන්නේ පිරිසුදුයි කියන්නේ අර කාම ලෝකයේ අරමුණු නැතුව කාම ලෝකයේ වේදනා සංඥා සංකාර නැතුව. එතකොට එක සිතක් තියෙන්නේ. ඒ සිත ඒත් විඥානයක්. හැබැයි ඒ විඥාණයෙන් සහ මුලින්ම මිදෙන්න, ඒ කියන්නේ ಜಾති උප්පත්තියකින් මිදෙන්න. උප්පත්ති වලින් මිදෙන්න බුදු කෙනෙක් තමයි ඒක පෙන්වන්නේ. නාම රූප පත්‍ය විඥානං, ඒ විඥාන පත්‍ය නාම රූපේ දෙක පවතින හැටි සංඛාර පත්‍ය විඥාන. සංඛාර කරපු විදිය අනුව තමයි විඥානයක් එන්නේ. ඒක සංඛාර කරන්නේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඒකට තමයි පිළිවෙලක් මේ දීලා තියෙන්නේ සීලය සමාදන් වෙන පැත්තයි. තවස ඒකෙන් තදංග වශයෙන් කන්ට්‍රෝල් වෙනවා කායේ වචී මේ කර්ම. එතකොට අනුසය වශයෙන් කියන්නේ ඒ කියන්නේ තවත් ගුරුසු වශයෙන් තියෙන එක තමයි සමාධියෙන් කන්ට්‍රෝල් වෙන්නේ. දැන් මම ගොඩක් අයට අන්තිමටම අදිෂ්ඨාන කළා කතා කරන්න නැතුව යන්න කියනවනේ. ඒකට හේතුවක් තියෙනවා. යම් සමාධි ශක්තියක් කියවන දෙන්න බලනවා. එතකොට වෙන්නේ එහෙම වුණාම තමයි කාම ලෝකිනේ ඔය ඔක්කොම ප්‍රශ්න. කාම ලෝකෙ වෙච්ච තියෙන කර්ම සම් ඔපරේෂන් එකක් වෙන්න ඉඩ තියෙනවා. මේ කතා කරනවට වඩා මේ මනසෙන් තමන් ඒ යම් මේ කාම ලෝකයෙන් අයින් වෙච්ච හිතක් පහල කරගත්තොත් ඒක කාම ලෝකේ තියෙන ප්‍රශ්න දෝෂ දුරු වෙන්න ඒක ලකු මේ පිටුවහලක් වෙනවා. බෝධි පූජා ලක්ෂයක් කරනවට වඩා තව මේ වෙන මොනවා මේ වෙන වෙන මන්දර තොයිල්ද මොනවද අරවද මේ මොහොත තමන්ට සැහැණ වේගෙන් මේක නිමා කරගන්න පුළුවන් වෙයි. ඉතින් සමාකලාවට ඉතින් අර තදංග වශයෙන් තියෙන ඊට පස්සේ අනුසේ වශයෙන් තියෙන එක තමයි අර සමාධිමත් සිතකට පංච නිවරණයන්ගෙන් මිදිච්ච මනසකට තමයි සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ පිංවත්නි. ඒක වඩන්න බලන්නේ නිකම්ම වැඩෙනවා. ඒක තමන්ට වෙන්නේ නැත්තේ පංච නිවරණයන්ගෙන් හිත නිකො නිදිමත ප්‍රභාෂර හිතක් නැතිකම. ඉතින් ඒකට එන්න තමයි ඔය පිළිවෙලෙන් පිළිවෙලට මෙහෙම